സ്വീദിന ജീവിതേ සුබදසනක්කට අපිට සාමාන්‍ය ජීවිතය තුළ ළඟා වෙන්නට නොහැකි බොහෝ තැන්වලට සාහිත්‍යයත් එක්ක ළඟා වෙන්නට පුළුවන්. ඒතරම් සාහිත්‍ය කියන්නේ බොහොම සුන්දර සහ සුවිශේෂ දෙයක්. එනදත් සාහිත්‍යයෙන් ජීවිතය දකින්න එරස් විදින ජීවිතයේ පන්හිඳ විශේෂාංගය. අද පන්හිඳෙන් අපි කතා බහ කරන්න සූදානම්. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් සාහිත්‍ය තුළ විවිධ තේමාවන්ට ප්‍රිය කරනවා. ඒ සියල්ල අතරේ මං හිතන්නේ මේ ත්‍රාසය සහ මේ අර ගුප්ත බව සරලම කියනනම් අර සාමාන්‍යයෙන් අද්භූත දේවල් එහෙම නැත්නම් මේ හොල්මන් කතා කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ කතාවලට කැමති පිරිසකුත් ඉන්නවා. අන්න ඒ වගේ කතා විශේෂයෙන්ම අපේ රටේ අපිට පරිවර්තන බොහොමයක් කියවන්න තියෙනවා. තමන්ගේ ශෛලයක් තුළ තමන් විසින් මේ වගේ පොත් රචනා කරන ලේඛකයෙක් තමයි අද දිනේදී අපිත් එක්ක කතා බහට එකතු වෙන්නේ. අද ජයසංක කරුණරත්න අපිත් එක්ක එකතු වෙනවා. සුබදාසනක් කියලා පිළිගන්නවා. සුබදාසනක්. අපි ජයසංකත් එක්ක කතා බහ කරන සූදානම්. විශේෂයෙන්ම දැන් ඔහුගේ මේ නිර්මාණ බොහොමයක් තියෙනවා. ඔහු මේ වෙනකොට පොත් කිහිපයක්ම කරලා තියෙනවා. ඒ පොත් අතර මේ අලුත්ම පොත ගැන කතා බහ කරන්නේ දවල සංග්‍රාමය කියලා ඔහු මේ පොත කරන්නේ. දැන් මේ පොත ගත්තොත් එහෙනම් මේ පොත පරිවර්තනයක්. ඔහු විසින්ම රචනා කරන පොත් කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම මේ දවල සංග්‍රාමය ගත්තොත් එහෙම දවල සංග්‍රාමය මේ පරිවර්තනයක් විදිහට සිද්ධ වෙන්නේ. අපි කියමු මේක කොහොමද මොන කෘතියෙන්ද පරිවර්තනය සිද්ධ වෙන්නේ සහ මේ පොත නිර්මාණය වෙන්නේ කොහොමද කියන කාරණා. ඇත්තම කියලා ගත්තොත් එහෙම ලංකාවේ ඉන්න පාඨක පිරිසක් ඉන්නවා ඇත්තටම බටහිර රහස් පරීක්ෂක කතාව ගොඩක් ප්‍රිය කරන. මොකද එයාලට ගොඩක් මොකද වර්තමානයේදී ෂර්ලොක් හෝම්ස් චරිතය හරහා බටහිර රහස් පරීක්ෂක කියන ඒ කතා ශානරය ලඟුණා. ඉතින් අර ඒකත් එක්කම ඊළඟට ආවා අගත ක්‍රිස්ටිගේ හර්කියුල් පයිට් රයිට් කියන චරිතය අඩංගු රහස් පරීක්ෂක කතා මාලාවක් ලංකාවට සහ ඊට අමතර ස්ටැන්ලි ගාඩ්නගේ පෙරි මේසන් කියන චරිතය අදාළව කතා මාලාවක් සිංහල පාඨ ගැවතර ළඟා වුණා. ඉතින් ඒ වගේම මම කල්පනා කරා ඇත්තටම දැන් ඒ වගේ දැන් බටහිර ගත්තොත් එහෙම ඒක මොකද රහස් පරීක්ෂක කතා කියන වෙනම ශානරයක්. ඒ ශානරය තුළ විවිධ කියන්නේ රහස් පරීක්ෂක චරිත ඔස්සේ ගොඩනගිච්ච කතා මාලාවල් තියෙනවා. ඉතින් මේ ජෝන් ක්‍රීසි කියන ලේඛකයා 1908 වර්ෂයේ බ්‍රිතාන්‍ය ඉපදිච්ච ලේඛකයෙක්. එතුමාගේ තියෙනවා ඉන්ස්පෙක්ටර් වෙස්ට් කියලා කතා මාලාවක්. පොත් 42කින් යුක්තයි. ඒ කතා මාලාවත් අර ෂර්ලොක් හෝම්ස් චරිතය වගේම ගොඩක් සජීවී කතා මාලාවක්. හැබැයි බටහිර ඉංග්‍රීසි කියවන පාඨක පිරිස අතර තමයි ඒක ජනප්‍රිය ඒ චරිතය. මොකද සිංහලෙන් මේ වෙනකොට ඒකේ පරිවර්තනයක් ලංකාවට ඇවිල්ලා නැහැ. ඒක නිසා මම තීරණය කරා අර සිංහලෙන් බටහිර සාහිත්‍යය කියවන්න කැමති සිංහල පාඨකයාට මේ චරිතයත් හඳුන්වා දෙන්න ඉන්ස්පෙක්ටර් වෙස්ට් චරිතය. ඒකෙන අර කලින් ලංකාවේ අය දැනගෙන හිටපු ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ රයිට් පෙරිමේසන් වගේ චරිත අතරට එකතු වෙන අලුත්ම චරිත විදිහට ඉන්ස්පෙක්ටර් වෙස්ට් කියන චරිතය මට හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට දැන් අර මම මුලින්ම කිව්වා මේ සාමාන්‍යයෙන් ත්‍රාසජනක කතා කියලා, දැන් ඒ අතරට එකතු වෙන අලුතෙන්ම මේ රහස් පරීක්ෂක කතා. දැන් රහස් පරීක්ෂක කතා වලට දැන් මේ අලුත්ම පොතනේ. දැන් මීට කලින් පොත් කිහිපයක්ම කරලා තියෙනවා. දැන් මීට කලින් කරපු නිර්මාණ ගත්තොත් එහෙම ඔබ ටිකක් වෙනස් මාර්ගයක යන්නේ. අපි කියමු ඔබ 2008 වර්ෂයේ මුලින්ම පොත රචනා කරන්නේ. ඒ පොත රචනා වෙන්නේ කොහොමද සහ ඒ පොතේ ඔබ තෝරගන්න තේමාව ඔබම රචනා කරන පොතක්? මෙහෙමයි, මම පාසල් ගියේ මාතර රාහුල විද්‍යාලයට. ඒ කුඩා කාලේ ඉඳලම මට තිබුණා මේ කියවීමේ ලොකු පිස්සුවක් තිබුණා. මම ගොඩක් කියවපු කෙනෙක්. ඉතින් කියවපු පොත් අතරෙත් මම මේ ඔය රහස් පරීක්ෂක, ත්‍රාසජනක, ඒ කියන්නේ ගොඩක් අර වේගවත් ශෛලියෙන් යුක්ත පොත්වලට මම ගොඩක් කැමැත්තක් තිබුණා. ඉතින් අර ඒකත් ඔස්සේ, ඒ කියන්නේ ඒ ඔස්සේ ගියාපු යාම නිසා මට මේ අර රහස් පරීක්ෂක, ත්‍රාසජනක, එහෙම නැත්නම් ඔය අද්භූත කතා කියන ඒ තේමහන් මගේ ඇඟට ගොඩක් කාවැදිලා තිබුණා. ඉතින් මොකද අර ඒ කාලේදී අපිට කියනවා ඩීමන් ආනන්ද මහත්තයගේ, චන්ද්‍රසෙන සිල්ලා මහත්තයගේ වගේ පුතුත් අපිට ලැබෙන ආභාෂය ලැබුණා. ඉතින් ඒවා කියවලත් අර ඒකත් එක්ක මට තේරිච්ච දෙයක් තමයි අපිත් දැන් පාසල් යන සිසුන් කාලේදී අපි මේ කතා කියවන හරි කැමති. හැබැයි පොත් නැහැ හොයාගන්න. මෙහෙම ශානරයක් ගොඩනගිලා නැහැ. ඒ කියන්නේ 60 ගණන් වල වගේ ආවට පස්සෙම එහෙම පොත් නැහැ ලංකාවේ. ඉතින් මේක කියවන කැමති පිරිසකුත් ඉන්නවා. මම ලියන්නත් ආසයි. ඉතින් ඒකත් එක්ක තමයි 2007 වර්ෂයේ වගේ 6-7 වගේ වර්ෂවල තමයි මට මොනවද මේ ප්‍රසිද්ධාරය කියන පොත මේක මගේ ඔළුවට මේ කතා තේමාව ඇවිල්ලා මම ලියන්න පටන් ගත්තේ. ඒක කෘතියක් විදිහට එලි දක්වන්න 2008 වර්ෂයේදී. එතකොට වැසිධාරා වලට මේ තේමාව ටිකක් වෙනස් තේමාවක්. කොහොමද තේමාව කියන්නේ? ඔව්, ඒ කියන්නේ මම එතනදී ඒ කියන්නේ අර
හොර කියන ශානරය කියන අද්භූත ශානරයෙන් තමයි මගේ කතාමාලා කියන කතාව කියන මේ ලේඛනය පටන් ගනින්නේ. එතනදී මම පාදක කරගත්තේ ඇත්තරම මේ පත්තරයක ගිය පොඩි සිද්ධියක් තමයි මගේ ඔළුවට මේ ඉස්සෙල්ලාම ආවේ. කියන්නේ මේ අර දේශපාලකණියෙක් මුණ ගැහෙන්න රස්සාවක් හොයාගෙන ගියපු තරුණියකට වෙච්ච පොඩි අකරතැබ්බයක් ගැන මම පත්තරයක කියවුවා. එතන ඒකත් එක්ක මගේ ඔළුවට එකපාරට කතාවක් ආවා. මේක මෙහෙම වුණොත් මේ මේ විදිහට වෙයි නේද කියලා වගේ නිකන් ආවා. ඒ ඔස්සේ තමයි මේ කතාව මම ලියුවේ. හොඳයි, ඒ විදිහට තමයි පටන් ගන්න. දැන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් ඔහුගේ නිර්මාණ භූමියකට ආරම්භයේ විදිහට සැකසෙද්දි ඔහු ඊට පස්සේ සිදු කරන නිර්මාණ සියල්ලම වගේ ඒ ඒ ඇසුරෙත් එක්ක තමයි නිර්මාණය කරන්නේ. දැන් විශේෂයෙන්ම මේ ඔබ මුලින්ම ඒ වගේ පොතක් ලියනවා, ඒ පොතත් එක්ක ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක ඉන් ඉදිරියට මොන වගේ නිර්මාණද කරන්නේ? ඔව්, දැන් එතන ඇත්තටම වැසිදාරෑ පොත මම කරේ, කියන්නේ මේ මම තනියෙන් මම මගේ ප්‍රකාශනයක් විදිහට තමයි, කතුරු ප්‍රකාශනයක් විදිහට තමයි මුලින්ම එළියට ආවේ. ඒතර එතනදී මම ඇත්තටම මේ මේ ලේඛනයටත් ආදුනිකයි ප්‍රකාශනයටත් ආදුනිකයි. ඉතින් මම ඉස්සෙල්ලාම මම හිතන්නේ මේ මට මතක මම සැප්තැම්බර් මේ සාහිත්‍ය මාසේ කාලේ තමයි පොත ඉස්සෙල්ලාම මම මුද්‍රණින් එළියට ගත්තේ. ඉතින් අරගෙන මේ මම ගොඩක් මේ කියන්නේ මේ කඩවල් හොය හොය ගිහිල්ලා මම ওই පොත දැම්මා. මේක කියන්නේ හැබැයි මේ මම දා මොන හිතුවේ ඒ පොත් ඔක්කොම විකිණුණා. ඒ කියන්නේ ඒ ඒ දාපු මේ එක. ඉතින් මට එතන තේරුණා මේ කියන්නේ මේ පොත් වලට ලොකු මේ ඉල්ලුමක්. ඒ කියන්නේ මම අර හිතපු දේ, ඒ කියන්නේ අර කියවන්න කැමති පිරිසට අර ලැක් එක තිබිච්ච තැනට මේක මේ බොඩි මේකක් වුණා කියන එක මට තේරුණා. ඉතින් මම එතනින් එහාට ඊට පස්සේ මම දිගටම මේ කියන්නේ මේ ශානරය ඉදිරියට ගෙනියන්න මම මේ උනන්දු වුණා. හොඳයි, දැන් අපේ මේ මේ විශේෂයෙන්ම දැන් අපේ බටහිර රටවල් වල අපි දන්නවා බොහෝ දෙනා මේ විවිධ තේමාවන් ඔස්සේ පොත් කියවන්න කැමැත්තක් තියෙනවා. දැන් අපේ මේ ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ අයට මේ වගේ පොත් සහ මේ සාමාන්‍යයෙන් අර අපේ මේ අපි ගොඩනැගිලා තියෙන දේවල් එක්ක ටිකක් මේ වෙනස් මේ තේමාව අපේ බොහෝ වෙලාවට පුරුදු වෙලා ඉන්නේ. නවකතා අතින් ගත්තොත් එහෙම විවිධාකාරයේ ප්‍රේම කතා ආදී කියවන තමයි පිරිස පුරුදු වෙලා ඉන්නේ. දැන් මෙන්න මේ මේ ඔබ අද්භූත කතා කියන තේමාවත් එක්ක ගත්තොත් එහෙම මේ තේමාව වටා කොච්චර පිරිසක් එක්රැස් වෙලා ඉන්නවද? ඔබට සාමාන්‍යයෙන් ප්‍රතිචාරත් එක්ක කොහොමද දැනෙන්නේ ඉතින්? ඔව්, ඇත්තම කියනවනම් පාසල් යන වයසේ ශිෂ්‍යයෝගේ ඉඳලා සාමාන්‍යයෙන් දැනට වැඩිහිටි කියලා අපි හඳුන්වන පිරිස දක්වාම පාඩක පිරිසක් මේ සඳහා ඉන්නවා. මොකද සාමාන්‍ය මිනිස්සු අර එකම තේමාවකින් මිදිලා කියවන්න කැමති ගොඩක්, ඒ කියන්නේ පිරිස මේ වගේ කතා තේමා වලට යොමු වෙනවා. ඒ කියන්නේ ගොඩක්, ඒ කියන්නේ ගොඩක් අර ටීනේජර්ස්ලා ගොඩක් කැමති. ඔය කියන්නේ ගොඩක් يعني පාසල යන වයසේ ළමයි ගොඩක් කැමති, ගොඩක් ඔය අපිත් ඒ පාසල යන වයසේදී ඉන්නේ ගොඩක් ඔය අර ත්‍රාසය, බීතිය, ඒ කියන්නේ අපිට ළඟා වෙන්න බැරි දේවල් පොත් හරහා හරි අපි ඒක ළඟා කරගන්න අපි ගොඩක් උත්සාහ දෙන තියාරේ. ඒක නිසා හොඳ පාඩක පිරිසක් ඉන්නවා. ඔබේ 999 බංගලාව කියන්නේත් ඔබගේ පොත් අතර, විශේෂයෙන්ම පසුගිය වසරේ ඉරිදක්ව පොත් අතර බොහොම හොඳින් බොහෝ පිරිසක් කියව පොතක් බවට පත් වුණා. අපි ඒ පොත ගැනත් කියමු. ඔව්, 999 බංගලාව කියන පොතට පාදක වුණේ වෙන්නේ මගේ ගම වෙච්ච මාතර ප්‍රදේශයේ. මේ මම කියන්නේ ගොඩක් පොඩි කාලේ මේ හැම කියන්නේ අපි අම්මයි තාත්තයි අපි යනවා, කියන්නේ මේ සතියන්තර වගේ, කියන්නේ මේ මූදු වෙරළට යනවා නිකන් මේ ගිහිල්ලා මේ ඉන්න යනවා. ඉතින් අපි යන වෙලාවට මේ ඔතනදී මගේ ඔළුව හැමතිස්සම යොමු වෙච්ච තැන් දෙකක් තිබුණා. එතනදී එකක් තමයි ඔය මාතර දැනට අර උපෝසථාගාරයක් වෙලා තියෙන මේ කාකදූපත කියලා අපි ඉස්සරවකට කියන්නේ. ඒක එකක්. ඊළඟට අනිත් තැන තමයි අර බ්‍රවුන්සිල් කන්ද. ඒ බ්‍රවුන්සිල් කන්දයි ඔය දෙක මට හැමදාම හරි නිකන් අමුතු දේවල් ඔළුවට දීපු තැනක්. ඉතින් මම ඔතන ওই බීච් එකට ගිය වෙලාව හැමදාම ඉතින් අර කාකදූපත ගැන කල්පනා කරනකොට මොකද අර පොඩි කාලේදී අර මඩොල් දූව කියවලා ඒ අර තිබිච්ච ඒ අර ආభాෂෙත් එක්ක මට හිතුණා මේ මේ මේකට යන්න පුළුවන් නම් බෝට්ටුවකින් එහෙම කියලා හිතලා, මේ කියන්නේ මෙහෙම ගියා නම් මොන වගේ දෙයක් කරන්න පුළුවන්ද එහෙම කියලා හිතලා මම ගොඩක් පොඩි කාලේදී මම ওই 4 වසරේදී මම දැන් ඉස්කෝලේ ගෙන ගන්න කාලේ මම ගල් දුවේ නිදානේ කියලා පොතක් පිව්වා. ඒ කියන්නේ ඒක මුද්‍රණය කරප ගන්න නෙමෙයි, නිකන් අතින් ලියලා අපේ මේ ඉන්න පාසල් ශිෂ්‍යෝ අතරේ මම නිකන් කියවන්න දී දුන්නා. මේ ඊට අමතරව ඔය 999 බංගලාවට පාදක වෙච්ච බ්‍රවුන්සිල් කන්ද කියන එක එතන, ඒ කියන්නේ එතන තිබිච්ච, ඒ කියන්නේ කන්ද මුදුනේ තියෙන ගයක් හැමතිස්සෙම මට ඔතන ඉන්න මට නිකන් ඕක කොයි වෙලාවෙත්, ඒ කියන්නේ මේ ඒ කියන්නේ අර පොඩි කාලේට වඩා ඊට පස්සේ අපි ඔය උසස් පෙළ කරලා ඉවර වෙන සමයේදී වගේ නට අපි අර ටිකක් අර හවසට ගිහිල්ලා සෙල්ලම් කරලා ඔතන මේ කතා කර කර හැම ඉන්නවා. ඊට ඉන්නකොට ඔතන අර ගොඩක් අඳුර වැටි කියනකොට ඒක මූද අර තවල් කාලේට වඩා ගොඩක් වෙනස්නේ. ඒකත් එක්ක ඔතන හරි අමුතු පරිසරයක් මැවෙනවා ඔය මේ බ්‍රවුන්සිල් හා යවට පරිසරය. ඒකත් එක්ක මට ඔළුවට ආව කතාවක් මේ බංගලාවක් මේ 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 බංගලාව ඇතුළතදී මෙන්න මෙහෙම දෙයක් වුණොත් මේ වගේ කතාවක් ලියන්න පුළුවන් වෙයි නේද කියලා. අර එහෙම සිද්ධියක් පාදක කරගෙන තමයි මම මේ කතාව ගොඩනගන්නේ.
හොඳයි සාමාන්‍යයෙන් මේ කතාවකට නවකතාවකට මේ චරිත සහ සිද්ධි ගොඩනැගෙන්නේ කොහොමද කියන ආකාරය බොහොම සුන්දරයි මේ කතාබහත් එක්ක අපිට පැහැදිලි වෙනවා. අපි තවදුරටත් කතාබහ කරමු මේ විරාමයෙන් අනතුරු. පරණීදත් සමඟ අපි කතාබහ කරමින් ඉන්නේ ජයසංක කරුණාරත්නත් එක්ක. ඔහුගේ නිර්මාණ ගැන කතාබහ කරමින් ඉන්නේ. ඔහුගේ විශේෂයෙන්ම ඔහුගේ කෘති අතර තියෙනවා තවත් පොතක්, පොත් දෙකක්ම තියෙනවා. ඩ්‍රැකියුලා, විශේෂයෙන්ම ඩ්‍රැකියුලා කියන චරිතය ඔබ හඳුනනවා අප විදේශ ලේකකෙක් බ්‍රෑම් ස්ටෝකර්ගේ පරිවර්තන විදියට මේ පොත් එන්නේ. විශේෂයෙන්ම මේ ජයසංකගේ පොත් අතර තියෙනවා මේ ඩ්‍රැකියුලා ගැනත් පොත් දෙකක්ම තියෙනවා. ජයසංක, දැන් ඒ පොත් ගැන කතාබහ කරන්නට කලින් මම දැනගන්න කැමතියි මේ විදේශීය ලේකකයෝ බොහොමයක් ඉන්නවා. දැන් මේ බ්‍රෑම් ස්ටෝකර් වගේ බොහොමයක් ඉන්නවා සාමාන්‍යයෙන් මේ ශෛලිය තුල පොත් රචනා කරන අය. ඔබ කාගේ පොත්ද වැඩිපුර කියවන්නේ? එහෙම එක ලේඛකයෙක් කියලා වර්ගීකරණය කළ නැහැ. ජේම්ස් හර්බර්ට්ගේ, පීඩී ජේම්ස්ගේ, හෙමාලෙදන් ඒ වගේ අයගේ මම කෘති පරිශීලනය කරනවා. කියන මට හම් කියන ගොඩක් ඔය පොත් කඩවලින් දිනුන මම දැක්කොත් ගන්නවා. ඉතින් ඒ කෘතිවල ආභාෂය මම ගන්නවා. ඊට අමතරව බටහිර චිත්‍රපටි මම නරඹනවා. ඒක මේ සහ ඔය බටහිර රහස් පරීක්ෂක ශානරේ. මොකද දැන් අත්‍තරම ගත්තොත් එහෙම දැන් සිංහල සාහිත්‍ය ගත්තොත් අපිට ශානර වලට බෙදලා ලේඛකයෝ හඳුනා ගන්න අමාරුයි. කියන්නේ ළමා සාහිත්‍යයට මෙන්න මෙයාලා එහෙ වගේ වෙන් කරලා අමාරුයි. නමුත් බටහිර ගත්තොත් එහෙම අපිට දැන් ඉනිඩ් බ්ලයිටන් කිව්වොත් එයා කෙලිම ළමා යෝන් සාහිත්‍යයම ලියපු ලේඛාවක්. ඉතින් අගත ක්‍රිස්ටි කිව්වොත් එයා රහස් පරීක්ෂක කතාවම ලියපු ලේඛාවක්. ඉතින් ඒ වගේ ඉන්නවා. ඉතින් අර ජේම්ස් හර්බර්ට් ගත්තොත් එහෙම පිටරට හොරම, කියන්නේ අද්භූත ගණේ ශානරේ ලියපු ලේඛකයෙක්. පීඩී ජේම්ස් ගත්තොත් ඒත් එහෙමයි. ඉතින් අර ජෝන් ලේකෙරී ගත්තොත් ඒත් එහෙමයි. ඒ වගේ අයගේ පොත් මම ඉතින් දැක්වගෙන මේ කොහෙන් හරි දැක්කොත් අනිවාර්යයෙන්ම අරගෙන කියවනවා. ජයසංක, දැන් ඇත්තටම මොකද්ද හේතුව කියලා හිතෙන සාමාන්‍යයෙන් එහෙම දෙයක් සිද්ධ වෙන අපේ එහෙම බෙදෙන්නේ නැත්තේ සහ අපේ එහෙම වර්ගීකරණයක් තුළ සාමාන්‍ය ලේඛකයෙක්ගේ නමක් ඉදිරියට එන්නේ නැත්තේ ඇයි ඔබ හිතන විදියට? ඒක ඇත්තටම මටත් ගැටලුවක්. ඒ කියන්නේ මේ ලංකාව තුර ශානර බෙදෙන්නේ නැත සමට මම දන්නේ ඒක හරියට විචාරක කලාවේ තියෙන ගැටලුවක් නිසාද කියලා. මොකද හොඳම උදාහරණ තමයි මේ දැන් මම මේ ලියන ශානරය තියෙන්නේ මේ ඔය වද්භූතහ ත්‍රාසජනක. ඒතර දැන් ඒ ශානරය රැල්ලක් විදියට ගොඩනැගිච්ච කාලයක් තිබුණා 60 දශකයේ. ඒතර මේ 60 දශකයේදී ඒක රැල්ලක් විදියට ගොඩනැගුණා නැගුණේ ඩීමන් ආනන්ද මහත්මයාගේ ඒ මූලිකත්වයෙන්. ඒ කියන්නේ ඊට කලින් ඒ කියන්නේ රහස් පරිශාකතාව විදියට පීදා සිරිසේන මහත්තයාගේ ඩිංගිරි මණිකනව කතාව ලංකාවේ සාහිත්‍යයට එකතුලා තිබුණා. ඊට පස්සේ ඩබ්ලිව් සිල මහත්තයා ජූලි 7 වගේ එකතුනවා. ඊට පස්සේ නමුත් ඩීමන් ආනන්ද මහත්තයාගේ මේක අර වෙනම ශානරයක් විදියට රැල්ලක් විදියට මේක ඉස්සෙන්න පටන් ගත්තනේ. ඒතර ඒ හරහා ලේඛක බිහි වුණා. වැලිහිඳ මුනිරත්නලා, චන්ද්‍රසේන සිල්වලා, ඊළඟට WP වැල්ලවත්ත ඒ වගේ ලේඛකයෝ බිහි වෙන්න පටන් ගත්තා. හැබැයි මේක ඇවිල්ලා එක තැනකින් මේක නතර වුණා. මොකද හේතුව අර විචාරක කලාවේදී මේක බොහොම මේ දැඩි ප්‍රහාරයකට ලක් වුණා. මේවා මේ බොහොම පේමන්ට් සාහිත්‍යයක්. මේක මේ කිසිම වැඩකට නැති සාහිත්‍යයක්. ඉතින් අර එහෙම කියලා එතකොට සමහර විට දැන් ඒක වුණත් ශානරයක් විදියට ඉස්සරහට මේක එතනින් නතර වුණා. මට හිතෙන්නේ ලංකාවේ ඒ වගේ එහෙම ශානරයක් තුලින් ගොඩනැගිච්ච ලේඛකයෝ නැති වෙන්න හේතුව මේ විචාර කලාවෙන් අර ඒකට ලොකු අභිරුචියකින් ඒව ගැන කතා නොකිරීම වෙන්න පුළුවන්. නමුත් පිටරට ගත්තොත් එහෙම දෙයක් නැහැ. ඒකේ අර පිටරට ගත්තොත් එහෙම අපිට මේ හොඳම උදාහරණයක් අපි දැන් මාතර මට විශ්වවිද්‍යාලයක් වගේ වුණා. ඇත්තටම මාතර මේ කුමාරතුංගුන්දාස පුස්තකාලය. ඒකේ මම කියන්නේ මම මොන්ටිසෝරි අන්තිම අවුරුද්දේ මම හිතනවා මගේ මේ සමාජිකත්ව ලබා ගත්තේ. ඉතින් ඒ කාලේ ඉඳලා මම කරන්නේ ඉතින් මට ඔතනදී ගියාම මට පේනච්ච දෙයක් තමයි මේ සිංහල අංශය කියලා තියෙන එකේ ඔක්කොම තියෙන තනි රාක්කවල තියෙන්නේ. ඒක බෙදන්නේ නමුත් ඉංග්‍රීසි කියන සාහිත්‍ය ගත්තොත් එහෙම මේ රාක්ක වශයෙන් වෙන් කළා, ලේඛකයෝ වශයෙන් වෙන් කළා වෙනම තියෙනවා. ඒක තමයි. ඒතර ඉංග්‍රීසි සහ සිංහල කියන සාහිත්‍ය දෙකේ ලොකු වෙනසක් ඉතින් එතනම මට මුලේ පොඩි ගන්නලා පේන්න තිබුණා. ඒ කියන්නේ මේ බටහිර ගත්තොත් එහෙම අපිට කෙලින්ම අපි කැමති ශාරණේ අරගෙන ඊට අදාළ ලේඛකයෙක් අපිට පොතක් කියවන්න පුළුවන්කම තියෙනවා. බටහිර මම හිතන්නේ ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ තියෙන මේ විචාර කලාවේ තියෙන හොඳ පැත්තක් ඇති කියන එක නිසා වෙන්න ඇති. ඒ වගේ වෙනම ශානර ඔස්සේ වෙනම ලේඛකලෙක්ව ගොඩනැගිලා තියෙන්නේ. අපි මේ ඩ්‍රැකියුලා පොත ගැන කතා කරනවා කියලා මම කිව්වා. ඩ්‍රැකියුලා පොත ගත්තොත් එහෙම පරිවර්තනයක් නෙවෙයි තියෙන්නේ, එතන අනුවර්තනයක් තියෙනවා. ඔබ විසින්ම නිර්මාණය කිරීමක් සහ වැඩිදුර කරුණුවකට කිරීමක් අපි ඒකනත් කියමු. ඔව්. දැන් මන්ද ඔය ඩ්‍රැකියුලා කියන චරිතය බිහි වෙන්නේ බ්‍රෑම් ස්ටෝකර් කියන බටහිර ලේඛකයා අතින් ඇවිල්ලා. එතකොට ඒ පොත පරිවර්තනයක් විදිහට චන්ද්‍ර අණිරත්න මහත්තයාගෙන් ඒක ලංකාවේ ලේඛකයා කියන ලංකාවේ පාඨකයා ඉදිරියට මේ ආවා.
එතන එතනින් පස්සේ ඩ්‍රැකියුලා කියන චරිතය මේ ගොඩක් මිනිස්සු අතර ජනප්‍රිය වුණා මේ ඩීමන් ආනන්ද මහත්තයාගේ පොත්වලින්. මොකද එයාගේ පොත්වල ඒ කියන්නේ එයාගේ ඒ කියන්නේ ඩ්‍රැකියුලා චරිතය පාදක කරගත්ත කතා ගොඩක් තිබුණා ඩ්‍රැකියුලා සිටුවරයා. එතකොට ඩ්‍රැකියුලාගේ මනාලිය ඔයගේ පොත් මේ කියන්නේ 60 දශකයේ ආපුව තිබුණා. ඒවට පාදක වෙලා තිබුණේ මේ ඩ්‍රැකියුලා චරිතය පාදක කරගෙන බටහිර හැම කියන චිත්‍රපට සමාගමේ ජිමි සැංක්ස්ටර් කියලා හිටපු තිර පිටපත් රචකයා කතා ගොඩනගලා තිබුණේ ඩ්‍රැකියුලා චරිතය ආශ්‍රයෙන්. මම ක්‍රිස්ටෝෆර් ලී කියන චරිතය මුලින්ම ඩ්‍රැකියුලාගේ චරිතයට කියන්නේ ක්‍රිස්ටෝෆර් ලී කියන නළුවා මුලින්ම ඩ්‍රැකියුලා චරිතයට මේ අරගෙන හදපු චිත්‍රපට තමයි ඒවා. ඒවා බොහොම ජනප්‍රිය මේ චිත්‍රපටි බට පත් වුණා. එතකොට පිටරට තියෙන එක මේ කියන්නේ බටහිර තියෙන එක මේ එකක් තමයි මේ ජනප්‍රිය චිත්‍රපටි ආශ්‍රයෙන් ඒ වගේ පොඩි නවකතා ඉස්සර ඇවිල්ලා තියෙනවා. මේ කාගිල්ස් මිලස් වගේ පොඩි සාප වලට ඇවිල්ලා තියෙනවා. ඒ අදාළ ඒ කියන්නේ පැන්ත බුක්ස් කියලා තියෙන ඒ පැන් බුක්ස් හරහා ඇවිල්ලා තියෙනවා මේ කියන්නේ මේ නවකතා වශයෙන් ඩීමනන්ද මහත්තයා කරලා තියෙන්නේ. ඒ පොත් අරගෙන පරිවර්තනය කළා තමයි ඒ දාලා තියෙන්නේ. ඒතොර ඩ්‍රැකියුලාගේ මනාලියෝ, ඩ්‍රැකියුලා සිටුවරයා, අන්ධකාරය කුමාරයා, ඩ්‍රැකියුලා වගේ පොත් ඔක්කොම මේ චිත්‍රපට තිරනාටක ආශ්‍රයෙන් ලියවිච්ච නවකතා, ඒ කියන්නේ පොඩි 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 නවකතා තිබුණා. ඒවා ආශ්‍රයෙන් ලියවිච්ච කතා තමයි ඒවා පරිවර්තනය කරලා තමයි ඩීමනන්ද මහත්තයා මේ ලංකාවේ සාහිත්‍යය එකතු කරලා තිබුණේ. එයාගේ අවෑමෙන් පස්සේ මේ ඩ්‍රැකියුලා කියන චරිතය ඇත්තටම මේ එළියට ඇවිල්ලා තිබුණේ නැහැ. ඊට පස්සේ මේ මගේ හොඳ හිතවතෙක් තමයි මේ අර ගායන ශිල්පී සහ පරිවර්තක වර්නන් පෙරේරා මහත්තයා. එයාගේ ඩීමනන්ද මහත්තයාගේ හොඳ සම්බන්ධකමක් තිබුණා. ඒ හරහා තමයි මමත් ඩීමනන්ද මහත්තයාට ඉතින් මොකද මමත් පොඩි කාලේම ඉතින් එතුමා කියන්නේ මේ අදහන වගේ චරිතයක් නේ. ඉතින් මම අර ඒක අතට අපි ඉතින් අර පාසල යන කාලේ ඉඳලාම අර ලියුම් ලියලා කතා කරලා එහෙම ඩීමනන්ද මහත්තයාත් වර්නන් පෙරේරා මහත්තයාත් අපි අතර සම්බන්ධයක් තිබුණා. ඉතින් අර ඩීමනන්ද නැති වුණාට පස්සේ මම ලේඛන කලාවේ ඉන්න අතරේ වර්නන් පෙරේරා මහත්තයා මට කිව්වා මේ ඩීමනන්ද මහත්මයාට ඉවර කරගන්න බැරි වෙච්ච කතාවක් තියෙනවා මේ ඩ්‍රැකියුලාගේ ඩ්‍රැකියුලා හැස් රිසන් ෆ්‍රොම් ද ග්‍රේව් කියන ෆිල්ම් එකේ මේ තිරනාටකෙන් මේ මේ නවකතා නිර්මාණය කරන්න බැරි වුණා එතුමාට පුළුවන් ද මේක කරන්න කියලා. පස්සේ ඉතින් මම කල්පනා කරා මට මං ඉතින් කොහොද මෙහෙම පරිවර්තනයක් කරන්න නම් ඉතින් අපිට නවල් එකක් තියෙන. ඒතර ඒක අදාළ ඒ ආශ්‍රයෙන් අපි ඒතර පරිවර්තනය කරගෙන යන්නේ. නමුත් දැන් මෙතන තිරනාටකයක් ආශ්‍රයෙන් මම නවකතාව නිර්මාණය කරන්නේ කොහොමද කියන එක මට ඇත්තටම අවබෝධයක් තිබුණ නැහැ. මොකද බටහිර එක වෙනවා. නමුත් ලංකාවට ආදුනිකයිනේ. ඉතින් ඊට පස්සේ මේ නමුත් එයා මට දිගට උනන්දු කරා නෑ නෑ මේ කරන්න ඕවා මේ ෆිල්ම් එකත් බලලා එහෙම අදහසක් ගන්න. එහෙම කළා. ඊට පස්සේ මම තිරනාටකයම අන්තර්ජාලය හරහා අරගෙන ඒකත් කියවලා චිත්‍රපටියත් බලුවට පස්සේ මගේ ඔළුවට මේක සැකිල්ල ආවා. මේ කතාව ගොඩනගන්න ඕනේ මෙහෙමයි කියලා. ඊට පස්සේ මේ තිරනාටකය සහ චිත්‍රපටිය ආශ්‍රයෙන් මම මේ කතාව ගොඩනගුවා. එහෙම තමයි මේක නිර්මාණය වුණේ. හොඳයි. ඒ විදිහට නිර්මාණය වෙච්ච පොත තමයි මේ අද වෙද්දි මේ විදිහට අපි කතා බහට ලක් කරන්නේ. අපි ඔහුගේ තව පොත් කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම සාතන්ගේ හෝරාව, වැසිදා රෑ, මේ 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 සියල්ල මේ විශේෂයෙන්ම මේ ගත්තොත් එහෙම අද්භූත කතා ගණයට වැටෙන්නේ. ඒ අතර රහස් පරීක්ෂා කතාත් තියෙනවා. අපි තව දුරටත් කතා බහ කරමු මේ විරාමයෙන් අනතුරු. කතා බහ කරමින් ඉන්නේ ජයසංක කරුණාරත්නත් එක්ක ඔහුගේ නිර්මාණ ගැන. ඔහුගේ කෘති අතර තියෙනවා සාතන්ගේ හෝරාව කියලා තවත් කෘතිය. දැන් මේ මේ ජයසංක මට මේ මේ කියවද්දි ටිකක් දැනෙන දෙයක් තමයි මේ 999 බංගලාව අපේ අපිට හුරු සහ අපේ පරිසරයත් එක්ක අපිට හුරු පුරුදු දේවල් තියෙනවා. ටිකක් මේ 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 අද්භූත කතා මේ විදේශ රටවල් වලට මෙහෙම නැත්තම් මේ මේ සාමාන්‍යයෙන් අර ඒවයි අත්දැකීම් සියල්ල සාමාන්‍යයෙන් විදේශගත මේ නැඹුරුවක් තියෙනවා කියලා මට වෙලාවකට හිතෙනවා. ඔබ මොකද හිතන්නේ ගැන? ඔව් වෙන්න පුළුවන්. මොකද මේ මේ කතා ශාන්රේ කියන්නේ මේ ආරම්භයේ තින්නේ එතනනේ. ඒ වෙන නිසා සමහර විට මෙහි බටහිර නැඹුරුවක් ඇති ගොඩක් වෙලාවට. ඒ කියන්නේ මොකද මා අසුරු කරන දේවලුත් එක ගත්තොත් එහෙම සමහරට ඒ නිර්මාණ තුල ඒ ආభాෂය ඇති. මොකද ඒ ලේඛකයන්ගේ යන ඒ රිද්මය ඒ දේවල් තියෙන පුළුවන්. ඒ කියන්නේ එහෙම තමයි. ඒ කියන්නේ සාතන්ගේ හෝරාව කියන පොතටත් මූලිකුනේ දැන්ගම වසිදාරය කියන එක ලිව්වේ. ඒ කියන්නේ ලංකාවේ ඒ කියන්නේ මේ විදියට ඒ කියන්නේ ලංකාවේ මේ කියන්නේ විච මේ ඒ කියන අමනුෂ්‍ය භීතියක් පිළිබඳව ඒ සිද්ධියක් විදිහට ලියලා පස්සේ මේ කියමු ඒ සිද්ධියත් කෙටියෙන් කියමු කොහොමද මේ මේ වස්තු විශේෂ අපය ගන්න කියලා කොහොමද වසිදාරය පොතේද වසිදාරය පොතේ අත්‍තර මම පාදක කරගත්තේ මේ අර මුලින්ම මම කිව්වා අර පත්‍රයක අර ගියපු සිද්ධිය. එතනදී වෙන්නේ මේ මම කතාව ගොඩනගලා තියෙන්නේ මේ ගුරුවරියක් කොළඹ උගන්න ගුරුවරියක් මේ යාගේ ගම තියෙන්නේ අනුරාධපුරේ. ඉතියා
නිවාඩුවක් හම්බෙලා ගමේ යනවා. යාට අම්මා තාත්තා නැහැ, ආච්චි විතරයි ඉන්නේ. ඉතින් යා යන අතරමඟදී යා මේ යන්නේ කැලෑ පාරකින් තමයි යන්නේ. ඒ යන අතරමඟදී යාට හම්බ වෙනවා මේ මග වැටිලා ඉන්න මේ තුවාලලා ඉන්න තරුණියක්. ඒ කියන්නේ බොහොම රණතුරකට පත් වෙලා ඊට පස්සේ මේ එයාගේ අත් දෙක උඩ තමයි මැරෙන්නේ තරුණිය මැරෙනවා. මරුණාට පස්සේ මේ ඇත්තම ගත්තොත් එහෙම ඒක මේ يعني ඒ වෙලේ යාට මේ පෙනිච්ච සංසිදේ. නමුත් ඒ වෙනකොටත් ඒ තරුණිය මැරලා ඉඳලා තියෙනවා. එයාගේ ආත්මේ ඊට පස්සේ මෙහෙවන්න පටන් ගන්නවා මේ ගුරුවරිය. ඒ මොකද හේතුව ඒ තරුණිය ඒ කියන්නේ ඒ තරුණියව මේ ඒ කියන්නේ මේ දේශපාලඥයෙක් අතින් මේ අතවරයට ලක් වෙලා ඒ රස්සාවක් හොයාගන්න කියපු අතරේ එයා මැරිලා ඝාතනය වෙලා. ඒකට තව සම්බන්ධ වෙච්ච ගොඩක් පිරිසකින් පලිගන්න බලාගෙන එයා මරණෝමල ආත්මයක් විදිහට ඉන්නවා. ඉතින් ඒ මරණෝමල ආත්මී අර ග්‍රහණයට හසු වෙනවා මේ ගුරුවරිය. ඒ ගුරුවරිය හරහා මෙයා මේ සියලු දෙනාගෙන් පලිගන්නවා. එහෙම කතාවක් තමයි වැසිදාරය කියන පොතට පාදක වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් ඒක ලිව්වට පස්සේ මම මේ සාතන්ගේ හොරා කියන පොතට එනවා. එතනදී මම මේ එතනදී මගේ ඔළුවට ආවේ ඇත්තටම කියනවා නම් ඔය ඩ්‍රැකියුලා ශානරය තමයි ඔළුවට ආවේ. එතනදී අර අමනුෂ්‍යෝ කියන්නේ ඔය මොනවද රෑට වල මිනි වල නැගිටින අමනුෂ්‍යෝ ඒ වගේ දේවල් අර ඊළඟට යාලට ඒ වෙනුවෙන් කරන මේ යාග හෝම ඒ වගේ දේවල් තමයි මගේ ඔළුවට ආවේ. ඉතින් එතනදී මම මේ කරා තව දෙයක් තමයි ඔය මේ දැන් මම විද්‍යාව හදාරපු කෙනෙක් විදිහට විද්‍යාවයි අර ඇහැට පේන දේ අපිට මේ කියන්නේ අර අල්ලන්න බැරි දෙය අතරේ ගැටුමක් තියෙනවනේ මිනිස්සු මේවා පිළිගන්න බෑ මෙහෙම කියලා. ඉතින් එතනදී මම මේ කරගත්තේ ඒ කියන්නේ අර අද්භූත දේ විශ්වාස කරන කට්ටඩියෙක් සහ භෞතික විද්‍යාව මේ විතරක් ඔළුවේ තියාගෙන ඉන්න වෛද්‍යවරයෙක් සහ පොලිස් නිලධාරියෙක්. ඒ දෙන්න ඒගොල්ලොන්ගේ අතරේ ඇති වෙච්ච පොඩි මේ මොනවාද පොට්ටුවක් වගේ. ඒ කියන්නේ මේ පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න කියලා අපි කියන්නේ. එහෙම දෙයකදී මේ කට්ටඩියා ගිහිල්ලා මේ කැලයක් මැද්ද තියෙන මේ කියන්නේ අතරලා දාපු සොහනක ගිහිල්ලා මේ කරලා මේ මිනිහක් අර නිකන් පිල්ලු යවන්නේ ඒ වගේ දෙයක් කරන්න උත්සාහ කරද්දී වැරදීමකින් මේ අවුරුදු ගානකට කලින් මැරිච්ච මේ පාපී ආත්මයක් නැගිටිනවා. ඊට පස්සේ එතනින් එහාට සිද්ධ වෙන සිද්ධ මේ ලංකාව තුළම වෙන සිද්ධියක් ඒක කියන්නේ අර ආභාෂයේ තියෙන අතන නමුත් ලංකාවේ කතාවක්. මේ පොත් අතර තව පොතක් තියෙනවා ඉන්ස්පෙක්ටර් ත්‍රාස කියලා. අපි මේ පොත ගැන කතා කරමු. ඔව් ඉන්ස්පෙක්ටර් ත්‍රාස කියන චරිතය මම ගොඩ නැගුවේ ඇත්තම කියනවා ලංකාවේ මේ දැන් මෙහි මම පරිවර්තනය කරලා තියෙන චරිත තියෙනවා. ඒ වගේ ගත්තොත් එහෙම ලංකාවේ එහෙම චරිතයක් ගොඩ නැගිලා නැහැ. ඒ කියන්නේ මිනිස්සු අතර කියන නමුත් මොනවාද කෝංගොඩ වික්‍රමපාලගේ චරිත මිනිසුන්ගේ මතකේ තියෙනවා. ඉතින් මේ අපි විදාසිරසේන මහත්තයා කියලාන්ට ඊට අමතරව මම දැන් ලංකාවේ ඇතුලේ ජනප්‍රිය වෙච්ච රහස් පරීක්ෂකයෙක් විදිහට මම දකින්නේ ඩීමනන්ද මහත්තයාගේ ඩිකී වීරකෝන් කියන චරිතය. ඉතින් මටත් අවශ්‍ය වුණා අත්‍තරම ලංකාවේ ඇතුලේ මිනිසුන්ට ඒ කියන්නේ අපේ ලංකාවේ විදියට යන රහස් පරීක්ෂකෙක් නිර්මාණය කරන්න. ඉතින් එතනදී මම තව දෙයක් මෙුණා මොකද මේ ලංකාවේ ගොඩක් ඒ කියන්නේ ඔය මේ බුද්ධිආශිලධාරණී අත්‍තරම අපේ ලංකාවට වෙන ලොකු සේවයක් තියෙනවා. ඒ කියන්නේ ওই විශේෂ බුද්ධිආංශය කියලා තියෙන හිතේ අර එතනදී වෙන සමහර දැන් ওই පහුගිය යුද්ධ කාලෙත් ඒගොල්ලෝගේ වෙච්ච සේවය හිතා ගන්න බැරි තරම් දෙයක් තියෙනවා. ඉතින් එතනදී ඒ දේවලුත් සලකා බලලා ඉතින් අර ඒ වගේ දේවලුත් එක්ක මේ විශේෂ බුද්ධිආංශ නිලධාරියෙක් විදිහට තමයි මම මේ ඉන්ස්පෙක්ටර් ත්‍රාසගෙන චරිතය ගොඩනැගුවේ කතා මාලාවක් විදිහට ඉදිරියට කරගෙන යන්න. හොඳයි. ඒ විදිහට නිර්මාණය වුණේ දැන් මේ 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 සියලු නිර්මාණත් එක්ක මම දැනගන්න කැමතියි. දැන් බොහෝමයක් මේ මේ ඔබට ඉන්නවා. දැන් ඔබේ මේ පාඨක පිරිසක් ඉන්නවා. දැන් ඒ පාඨක පිරිස දිගටම ඉල්ලන්නේ මේ වගේ පොත. දැන් ඔබෙන් බලාපොරොත්තු වෙනවද විශේෂයෙන්ම ඔබ රහස් පරීක්ෂක කතාවකුත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ පිරිස මොන වගේ මේ රුචිකත්වයක්ද තියෙන්නේ දැන් ඔවුන්ගේ අපි ගත්තොත් එහෙම සාමාන්‍ය. ඇත්තටම එහෙම දැනට පාඨකයෝ දැන් මගේ ඔය ගොඩක් කියන දැන් අපිට ලියුම් එනවා අඩු ඉස්සරණන් ආවා. නමුත් දැන් ඔය මේ Facebook සමාජ ජාලය හරහා තමයි ඉතින් ගොඩක් මේ අදහස් උවමාරු වෙන්නේ. ඉතින් එතනදී ගොඩක් පාඨකයෝ ඒ කියන්නේ මගත් එක්ක ඉන්න පාඨකයෝ රසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝගේ අදහස් හැමතිස්සෙම මට දක්වනවා. ඒ කියන්නේ අලුතෙන් පොතක් ආවොත් ඉතින් එයාලා මේ විශේෂ මෙහෙමයි අර නැඹුරු ගතතේම අර හොර කියන්නේ අද්භූත ගණේට එකක් වැඩියෙන් කැමති. ඊට අමතරව අනිත් දේවල් වලටත් ඒගොල්ලෝගේ ලොකු මේ රුචිකත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලියන හැම දෙයකටම එහෙම මේ කියන්නේ ඒගොල්ලෝගේ මේකක් තියෙනවා. ඒ කියන්නේ මේ ශාම කියන්නේ ශානරයක් විදිහට ගොඩනගනට ඒගොල්ලෝ කැමති. අපි සාමාන්‍යයෙන් පන්නේ දෙන්න හැම විෂයක් ගැනම කතා බහ කරනවා. විශේෂයෙන්ම මේ වෙනකොට කවිය, කෙටි කතාව, නව කතාව මේ ආදී සාහිත්‍ය තුල බොහෝ තැන් අපි කතා බහට ලක් කරලා තියෙනවා. මම ජයසංගරෙන් දැනගන්න කැමතියි වැඩසටහන ගැන මොකද හිතන්නේ කියලා. ඇත්තටම කියනවනම් සාහිත්‍ය වෙනුවෙන් ලංකාවේ මෙහෙම ඒ කියන්නේ මේ නාලිකාවක් ප්‍රසිද්ධ නාලිකාවක් මෙහෙම ඒගොල්ලෝ ගුවන් අවකාශයේ වෙන් කරපු එකම ලොකු දෙයක්. මොකද
මම හොඳටම දන්න දෙයක් තමයි සාහිත්‍ය කියලා කිව්වොත් සමහර නාලිකා වලින් ඒ කියන්නේ මේ බෙල්ට් එක අපිට දුව ගන්න පුළුවන් ද? ඒ වගේ තත්ත්වයක් තියෙනවනේ. නමුත් ඒ අභියෝගය බාර අරගෙන මේ T1 නාලිකාවෙන් මේක මේ සාහිත්‍ය උදෙසා ඒ කියන්නේ මිනිස්සුන්ගේ මේ මනසට යමක් දෙන්න කරන මේ වෑයම ඇත්තම කියනවා අපි ඉසනම ආචාර කරනවා. විශේෂයෙන් ලේඛකයෝ විදිහට අපිට ලොකු හයියක්. මොකද අපිට අපේ නිර්මාණ ඉදිරිපත් කරන්න හොඳ අවස්ථාවක් මේක. ඉතින් T1 නාලිකාවේ මේ ප්‍රධානියතුළු සීලුම දිනාට ඉදිරිපත් කරන බදුළු හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. හොඳයි අපි වැඩසටහනේ අවසානයේ මම අවසාන වශයෙන් දැනගන්න කැමතියි දැන් ඔබේ පාඨක පිරිසක් ඉන්නවා. ඉදිරියේදී මොන වගේ නිර්මාණද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඉදිරියේදී මේ සැප්තැම්බර් සාහිත්‍ය මාස උදසා ඉතින් ගොඩක් ලේඛක ලෑස්ති වෙනවා. ඉතින් මමත් ඉතින් එහෙම ලෑස්ති වෙනවා. මගේ එන්න තියෙනවා ගිනියම් මැස් කියලා, ඒකත් මේ අද්භූත ශානරේ කතාවක්. ටිකක් වෙනස්ම කතාවක්. ඉතින් ඒක තමයි ඉගෙන බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඉතින් ඉස්සරහට මේ පාඩකෙන්න ඉදිරිපත් කරන්න. හොඳයි. ජයසංක කරුණරත්නගේ පොත් කියවන අයට මම හිතන්නේ හොඳ පණිවිඩයක්. ඉදිරියේදී මේ පොත ඔබට ඔබේ අතටපත් වේවි. අද දිනේදී කතා පාට එක්ුණාට ඔබට බොහොම ස්තුතිවන්ත වෙන අතරෙම ඉදිරියේදී සියලු කටයුතු සාර්ථක වෙන්නට කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. නැවත වතාවක් ලබන සතියේදී හමු වෙ බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්න. ඔබට සුබ දවසක්. ජීවිතේ